අර පීයි උගේ අත් උදව්වට ඉන්න පුතයි උන් දෙන්න මෙන්න මේ ගේට්ටුව ළඟට වෙනකම් මගේ පිටිපස්සෙන් පන්නගෙන ආවා. පියා පියා කගේ පියාද? ඔන්න ඉතින් මගුලක් අහනවා කාගේ පියාද කියලා මං කොහොමද දන්නේ? ඌ කාට කාට පියා වුණාද කියලා. අර හිරුගේ හොරොස්කෝප් එක බලන්න මම මෙහෙට එක්කන් ආවේ වින්කල් බාස්. කවුද මේ පියා? පියසිරි පියසිරි. අනේ හෙල මගේ මැරිච්ච පප්පා බල්ලා. ඔය පියයි පුතයි දෙන්න මාව දැක්ක දැක්ක තැන මාව මරන්න මගේ පස්සෙන් පන්නනවා. මම ජීවිතේ බේරගෙන ආවෙත් හරි අමාරුයි. ඔයා මට කියන්න ඔයාට වඩා වටින්නේ මගේ ජීවිතේද එහෙම නැත්නම් බිත්තරාප්පේද කියලා? අනේ මේ කටවහපන් දොදලා උඹ කියයි බිත්තරාප්පේ කියලා. මං ඒකයි ඔයාගෙන් ඇහුවේ කියන්න මට. කියන්න අමුතු මොකුත් නෑ. මම මේ කූද්දන්න කතා කරේ. හැදිච්ච ගෑන් ළමෙක් වුණාම අඩුම ගානේ හයරවත් හැරෙන්න ඕනේ. මොකද කසාද බැන්දර පස්සේ වැඩක් තිබුණා නොතිබුණා ඔයාට පහට හැරෙන්න වෙන හින්දා. මගේ තාත්තගේ නෝනා. ඒ කියන්නේ මගේ අම්මා. එයා දවස පටන් ගන්න හරියටම පාන්දර පහට. එයාත් එක්ක ෆයිට් කරන්න නම් ඔයා අඩුම ගානේ 4:55ටවත් ඇහැරෙන්න ඕන. අන්න ඒක දැන් තියාම පුරුදු කරන්න ඕන හින්දායි හරියටම 6ට මං ඔයාට රින් කරේ. ඔයා පව් මහත්තයෝ. ඇයියේ? මං උදේ 5ට ඇහැරිලා නාලා බුදු පානක් තියලා කාමරෙත් තස් කරලා දැන් මගේ කොණ්ඩෙත් තෙත පීදනවා. මාව හයිට කූද්දන කුරුමාන මල්ලන්න ඔය මාත්‍ය කීර දැහැරුනේ. මේ 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 ප්‍රශ්න අහන්නේ පිරිමි. උත්තර දෙන්නේ ගෑනු. අන්න ඒකයි අපේ තාත්තගේ තීරිය. මොකද මං තාත්තගේ පුතානේ. ඒ ඔය ගෙදර ගෑනුවදුවේගේ ඝනපූර්ණේමද හින්දා මාත් ඔහෙට ආවට පස්සේ ඔක වෙනස් වෙන්න බැරි නෑ. මට බැරි වුණත් නිවාඩුවට අපේ නංගිව ගෙන්න ගත්තාම ඔයා හිතාත්ව එයා හොඳට හදලා ගනි. ආපෝ බටු ඇටේ කෝද? තාම නිදි කූද්දලා දෙන්නද? දෙන්නකෝ බලන්න. එයත් මොකද්ද කියන්නේ කියලා අහන්න. අමා සැරයි ඒ වගේම රසයි. Thank you.
අයියා. කවුද? හිරු අයියානේ. මොකා වුණත් කමක් නෑ. පස්සේ කතා කරන්න කියනවාකෝ. පේන්නේ නැද දැන් මං ඉඳි. ඇහුණද? ඇහුණා ඇහුණා. කිව්වත් වගේ මං පස්සේ ගන්න. සතුටින් පරිස්සමෙන් ඉන්න. හරිට කතා කරේ මං හිතාමතා නම්බරය වරද්දලා දුන්න වගේනේ අම්මේ. මොකද්ද වගේනේ? ඔයා කළේ ඒක තමයි. අම්මා බලන්නෙම මොකක් හරි පටලගෙන මගේ ඇඟෙල්ලෙන්නනේ. දැන් එතකොට ඔයා ආන්ටි සත්‍යයට වරද්දලා නම්බර එක දුන්නේ නැහැ. මං හරියට දුන්නා. ආන්ටි සත්‍ය වරද්දලා ලියාගන්නද? දැන් එතකොට මේක ලියාගත්තේ ආන්ටි සත්‍ය. මේක ලියුවේ ඔබ නෙමෙයිද ළමයා? අම්මා ඕනේ දෙයක් ඕනේ දෙයක් හිතාගන්න. හිරෝ!